දෝෂණය වංචාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ක්ෂමතාවේ ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්ෙ. දැන් අදලියන්නේ තුන් සේ හැටහත්වන ටෙලිවැකේ. අප දුටුවා තරුණ ජීවිතයක් රුපියල් ලක්‍ෂ පහකට තක් සේරු කරනවා. ඒ මුදල දුන්නෙත් ඇමති බන්දුල ගුණවර්ධනට අනුව කරුණා සහගත ගෙවීමක් ලෙසයි, කරුණා සහගත ගෙවීමක්. මේ කරුණා සහගත ගෙවීම කළේ අර දුම්රයේ වහළමතෑවිත් මිය ගිය වයි සෞරදු දහටක් වු දෙනත් ඉන්දුුවරට. බන්දුලගේ කරුණා සහගත බවන වන්නට මේ තරුණයාගේ මරණයට දුම්රේ දෙපාර්තමේන්තුවෙන් ලැබෙන්ට තිබුණේ රුපියල් හැත්්ත පන්දහක්ලු නේද. ැන් අපි මෙහෙම බලමු! මේ තරුණයා මේ වගේ අකල් මරණයකට ගුදුර වුණේ නැත්නම්. හ! එක්තරා විදිහකින් කියේෙනවනම් මේක අනියම් මිනිමැරුමක් හොඳේ අනියම් ිනිමැරුමක්. හෙම ියගිය නැත්තම් අපිහිතමූ අවුරුදු පනස් පහක් වෙනකන් මේ තරුණයා ජීවත්වෙනවා කියලා අපිහෙම උපකල්පනය කරමු. ඒක ඇනේ දැන්වායි අවුරදු ද හටයි පනස් පහක් වෙනකන් තවුරදු තිස් හතක් ජීවත්තෙනවා. මේ තරුණය අවුරුදු තිහක් රැකියාව කරලා දෙමවපියන්ගුව නඩත්තු කරනවා කියලා හිතමු. එතකොට මේ අවුරුදු තිහටම මේ තරුණයා උපයන්නේ රුපියල් ලක්‍ෂ පහයිද නේද. දැන් දුන්න ඔය රුපියල් ලක්ෂ පහ. අවුරුදු තිහෙන් බෙදුහාම එක් අවුරද්දකට මේ තරුණයාගේ ආදායම වෙන්නේ එතකොට රුපියල් දාසේ දාස් හයිසිිය හැට හයයි. රුපියල් දාසේ දස් හයිසය හැට හැයි රුපියල් දාසේ දස් හයිසිය හැටහයත් මාස දොලාහකින් බැදුවම මේ තරුණයා ජීවත් වනා නං මෙ තරුණයගේ මාසිකා දෑම් රුපියල් එක් දස්තුන්සි අසුව අටයි හොඳේ දැන් අපි අරගෙන බල මුූ අර අරගලේ වෙලාවේ ගාතනයට ලක්ුණු අමර කීර්ති අතුකෝරල පර්ලිමේන්තු මන්ත්‍රීවරය ඔහු ඝාතනය වන විට වයිසවෞරදු පනස් සටයි. ඔහු ගාතනය වන විට වයිසෞරතු පනස් සටයි අපි දිනිත් ඉඳදුවර ජීවත්වෙනවා කියලා විශ්වාස කළය අපි ගල්පන ක ුදු පනස් පහයි කියලා. ඒ අනුවනම් අම කීර්ති වැඩියනුත් අවෞරුදු තුනක් ජීවත්වෙලානේ දෙමක දැපන සටයිනි කමක් නෑ. අපිහිතමකූ අමර කීර්තිට තවරුදු තිහක් ජීවත්වට වාසනාව ලැබුණ කියලානේද. මුගක් දේශපාලක්නින්ට එහෙම වාසනාව තියෙනවා අතකොට පනස් අට ඒකැනේ ඔහු මියන අවස්ථාව වයිසෞරදු පනස් සටයි තවරුදු තිහක් ජීවත්වෙනවා කියල උපකල්පනය කළොත් එතක ටොක්කම අසූ අටයි. බයි සවෞරුදු අසුව වට. එකනේ අමර කීර්තිට ආණ්ඩෝගේපපු වන්දි අරම් බලට රෘපියල් ලක්ෂ. ග්වා. එතකොට මේ රුපියල් ලක්ෂ පණහා. තවරුදු තිහක් ජීවත්වවා කෙලා උපකල්පනය කරලා අවුරදු තිහෙන් බෙදුවත් අවරුද්ධකට රුපියල් එක් ලක්ෂ හැටහය දහක් විතර වෙනවා. අවුරුද්දට කියද රුපියල් එක් ලක්ෂ හැට හයදාහයි. දැන් මේ එකම රටේ පුරවේසියන් දෙදෙනෙකුට ලැබුණ වන්දිය. එක් අයෙකු චන්දදායෙකෙක් අනිත් පුද්ගල චන්දයෙන් පාර්ලිමේන්තු ගියයෙක් ඔච්චරයි වෙන සහොඳේ? තරුණයාගේ ජීවිතයේ වටිනාකම කරුණා සහගත ගෙබීම අවුරුද්ධටම රුපියල් දාසේදාහයි. මන්ත්‍රීවරයාගේ වන්දිය අවුරුද්ධටම රුපියාල් එක් ලක්ෂ හැටහයදාහයි නේද දැන් මේ ගෙවුණු ශ්‍රී ලාංකකි ඉතිහාසේ පුරාම චන්දදායිකින්ට එක වන්දියකුත් ඒ අපේ චන්දයෙන් පාර්ලිමේන්තු යනයට තවවන්දියකුත් තමයි මේත්තාක් ගෙවලතියන්නේ අනාගතයතු හොමයි ඔයන විදිහට හරද දැන් මේ උන්දලට බෙදාගන්නේ සවලෙන් හරිය සවලෙන් සවලෙන් හොඳේ කොහො ඉතින් දුම්රේ වර්ජන තිබනත් නැතත්න් මේ රටේ දුම්රිය මගේ හැමදාම එන්නෙත් යන්නෙත් ඔය වහල තමයි ආයි ඒක කියලා ඉතිං හමුතු වෙන සක් නෑ නේද පෞද්ගිලික බස්්රතවලත් ලංගම භස්්රතවලත් යන්නෙත් එන්නෙත් එහෙම තමයි හරිද මොකද මේ අපට මේ එංගලන්තේ ජපානය ප්‍රංශය එක්තරන්න මේ ඔය චීනය වගේවත් මේ සැප පහසු යන්න මගේ ප්‍රවාහණයක් තියනර ටක් නෙමේයින මේක ඕකනේ ඇත්ත නේද. හැබැයි ජනතාචන්දයෙන් පත්වෙලා දීවන්නාවට යනයට අවුරදු පහක සැරයක් තීරු බදු සහිත ෘුපියල් කෝටී හතරක පහක විතර සුපිරිවාහනයක් ලැබෙනවා හරිද ඒ හැන්දෙන් උදල බෙදාගන්නවා විවෘත හදවත් සැත්කමකට ජනාධිපති අරමුදලයෙන් රුපියල් ක්ෂය කහමාරක් ගන්න අසරණ රෝගීන් පෝලිමේඉන්න කොට උඳලට සිංගප්පුූරුවයෙන් බිහිත්ගන්න යන්න පවා රුපියල් කෝටි හතරක පහක ආදාාරත් ලැබිච්ා අවස්ථාතියෙනවා අනේද අපේ චන්දයෙන් ගිහින් අපට කන් හැන්දෙන් බෙදන ගමන් උන්දලා දොදල් පත්තින් හැදි ගාගෙන උඳලා සවලෙන් බෙදාගන්න එක තමයි මේතා කල් කලේනේද හෙට කරන්නේ තෝකම තමයි. ඇත්තටම මේ රට ශිෂ්ට සම්පන්න නෑ. අපි වේ ජීවත්වෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක නෙවෙ. ශිෂ්ට සම්පන්න සමාජයක මූලික ලක්ෂණය තමයි පුර වැසියන් අවමානයට ලක්වෙන්ට බෑ කියන එක. ஒரு වැසියන් අවමානයට ලක්වෙන්ට බෑ කියන එක. සීලාචාර සමාජයේ ගැන මහාචාරය අවිශායි මාර්ගලික් හරද අවිශායි මාර්ගලික්. මෙන්න මෙහෙම කියනවා. මෙ මහාචාරය මාර්ගලික් හිීබ්‍රු විශ්වවිද්‍යාලි දර්ශනවාදය පිළිබඳ මහචාරවරේක්. ඕ කියනවා සීලාචාර සමාජයක ස්සා මාජිකීන් එකනෙකා අවමානයට පත්කරන්නේ නැත. සීලාචාර සමාජයක සමාජ ආයතන එරටේ මනුෂ්‍යන්ට වෙනස් විදිහට සලකන්නේ නැත. වෙනස් විදිහට සැලකීමම අවමානයට හේතුවක් වේ කියලා. දැන් ඇත්තටම අපේ චන්දීන් පත්වෙලා. අප වෙනුවෙන් නීති සම්පාදනය කළයුතු තැන අපට මොනතරම් වෙනස් ආකාරයකට උුවෙන් කරලා සලකන ක්‍රම අනුගමනය කරනවා අද කියලා අප තේරුම් ගත යුතුයි. හරිද හොඳම උදාහරණය පාර්ලිමේතු මන්ත්‍රයේ අමරකීර්තිට රුපියල් ලක්ෂ පණහයි දෙනිත් ඉඳුවරට රුපියල් ලක්ෂ පහයි. ඒකත් තරසනු කම්පි නි නැ. හැත්ත පන්දාහයි මීතත් වඩා අවමන් සහගත සැලකිල්ලකන් තවත් කොයින්ද කියලා අසමින් අදද ටෙලිවැකිය අවසන් කරනවා.